අධිපතිතුමා ඉදිරිපත් කිරීමේදී සඳහන් කරලා තිබුණා විදේශ විනිමය තීරණය කිරීම සඳහා වෙළඳපොළට අවස්ථාව දෙනවා කියලා. ඒ වගේ මේක පල්ලෙහැයින් තිබුණා නම්‍යශීලී විදේශ විනිමය අනුපාතයකක් ඉදිරි මේ ඉස්සරහට අරගෙනනවා කියලා. ඒ ප්‍රතිපත්ති දෙක එකක්ද දෙකක්ද නැත්නම් ඒකේ අර්ථය එක අවස්ථාවක වෙළඳපොළ මත තීරණය කරනවා සහබතුමා මීට පොඩ්ඩකට කලින් කිව්වා වගේ අවශ්‍ය වුණොත් එහෙම සංචිත වලින් මුදල් ගන්නවා කියන එකද? ඒකෙම ඊළඟ දිගුවපත් තමයි දැන් සංචිත මිලියන 4900 ඉඳලා 5400 වෙනකන් සංචිත මිලදී ගැනීමේදී ඔබතුමාලා සංචිත වෙළඳපොළේ මිලදී ගන්න මොන මුදල් කවුලුවෙන්ද මුදල් ලබා ගන්නේ? කියන්නේ ඒ කියන්නේ දැන් වෙළඳපොළෙන් ඩොලර් මහ බැංකුව සංචිත ගොඩනැගීම සඳහා මිලදී ගන්නවා කියලා කියන්නේ පද්ධතියට ඔබතුමාලා මිලදී ගන්නවා කියලා කියන්නේ මුදල් යොදවලන මිලදී ගන්න ඕනේ. එතකොට ඒ මුදල් යොදවන්නේ මොන මුදල්ද? ඒ කියන්නේ ඔබතුමාලා තැන්පතු බාර ගන්න ආයතනයක් නෙවෙයි. එතකොට මොන අපි කියන්නේ බැංකුව වලින් අර SRR එකේ තියෙන මුදල්ද පාවිච්චි කරන්නේ? එහෙම නැත්නම් මහ බැංකුව සතුව තියෙන භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරලා ලබා ගන්න මුදල්ද පාවිච්චි කරන්නේ? සහ ඒ ගන්න අවස්ථාව තීරණය කරන්න මොකද්ද තියෙන ප්‍රතිපත්තිමය රාමුව? ඒ කියන්නේ මේ වෙලාවේ සංචිත අද ගන්නවා හෙට ගන්නවා මොන වෙලාවේද ගන්න කියන එක තීරණය කරන ප්‍රතිපත්ති රාමුව ගැන අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්. ඒ පළවෙනි කාරණේ විදේශ විනිමය ප්‍රතිපත්තිය අර අපි කිව්වාගේ දැන් මේක කිසිම ආකාරයක මහ බැංකුවට විදේශ විනිමය අනුපාතය මේකයි කියලා තීරණය කළා අපි මැදිහත් වෙන්නේ නැහැ. ඒක පළවෙනි පැහැදිලි කිරීම. දැන් ඉස්සර තිබුණේ අර මහ බැංකුව වෙනකන් තමයි 203 තියාගන්න කියලා බැංකුවලට කියලා තිබුණේ. එහෙම එකක් දැන් නැහැ. ඒක නිසා තමයි මේක විචල්‍ය ෆ්ලෙක්සිබල් එක්ස්චේන්ජ් රේට් කියලා කියන්නේ විනිමය අනුපාතයේ වෙළඳපළේ ඉල්ලීම සහ සැපයීම අනුව අපි ඒකට ඉඩ දීලා තියෙනවා. ඒත් එක්කම අපි හැමෝම දන්නවා අපිට රටේ තියෙන විදේශ විනිමය යම්කිසි ආකාරයක ප්‍රශ්න නිසා විදේශ විනිමය සංචිත රටේ සංචිත අඩු වීම නිසා අපට අවශ්‍යතාව තියෙන රටේ සංචිත ගොඩනගා ගැනීමට යම්කිසි විස්තරවත් මට්ටමකට. ඒ නිසා තමයි අපි යම්කිසි ආකාරයක එකඟ වෙලා තියෙනවා අපි මුල අරමුදල වැඩසටහනත් එක්කම අපේ සංචිත දැන් තියෙන මට්ටම ප්‍රමාණිකුල මේ අරුද අවසාන මෙච්චර ඊළඟ මෙච්චර එහෙම බිලියන 10-12 අවුරුදු කාලය තුළ වඩාත් අර ස්ථාවර මට්ටමක තියාගන්න. එතකොට අපි ප්‍රතිපත්ති වශයෙන් කරන්නේ වෙළඳපොළේ තියෙන අර සැපයීම සහ ඉල්ලුම. සමහර දවස් තියෙනවා සැපයීම වැඩි ඉල්ලුමක් නැහැ. ඒ සැපයීම වැඩිව ඉල්ලුම නැති දවසක් වෙනකොට වෙළඳපොළටම තීරණය කරන් දුන්නොත් ඒ දවසේ විශාල වශයෙන් විනිමයන ඕනම් බඩුකගේ ඔබතුමා දන්නවා වටිනාකම අඩු වෙනවා වැඩි වෙනවා. එතකොට විදේශ විනිමය අනුපාතය කියන එක එහෙම දිනපතා විශාල වශයෙන් අඩු වැඩි වෙන එක යම්කිසි අවනිශ්චිතතාවයක්. යම්කිසි ආකාර තීරණය කරන්න අපහසුයි වෙළඳපොළේ ඉන්න අයට සහ ව්‍යාපාර කරන අයට මේකේ විශාල උච්චාවචනයක් වුණොත්. ඒ නිසා තමයි අපේ ප්‍රතිපත්තිය වෙන්නේ කෙටි කාලීනව ඒ දිනේ තියෙන ඉල්ලුම සැපීම අනුව තියෙන අනුව වැඩිපුර සැපීමක් තියෙනවා. වැඩිපුර ප්‍රමාණය අපි මිලදී ගන්නවා මහ බැංකුවෙන් රුපියල් දීලා. එතකොට ඒ කරන්නේ බැංකුවේ බැංකු පද්ධතිය තුළ යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. අර RF කෝර්ස් ස්කේල් ක්‍රමවේදයක් ට්‍රාන්ස්පරන්ට් දිගට අපි ඒ ඔක්ෂන් එක වයික් කරන ඔක්ෂන් එකේදී හැමෝම බැංකුවල තමන්ගේ තියෙන වැඩිපුර තියෙන මුදල් වලට ඉදිරිපත් කරන්න පුළුවන් කෝට් එකක් මෙන්න මේ ගානට આવොත් අපි දෙනවා කියලා. ඒතර අපේ ගානට આવොත් අපි ඒක වැඩිපුර තියෙන ටික මහ බැංකුවට ගාරගෙන රුපියල් නිකුත් කරනවා. රුපියල් මහ බැංකුවෙන් නිකුත් කිරීමට ඕටම මහ බැංකුවකට වගේ අපේ මහ බැංකුවට රුපියල් නිකුත් කිරීමට කිසිම එහෙම සීමාවක් නැහැනේ. මහ බැංකුවේ තියෙන විශේෂත්වය තමයි තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වණ්ඩාගර බිල්පත් අරගෙන රුපියල් දෙන්න පුළුවන්, විදේශ විනිමය අරගෙන රුපියල් දෙන්න පුළුවන්. ඒකට ප්‍රතිපත්තිමය කාරණයක්. ඒතර ප්‍රතිපත්තිමය කාරණ තමයි විදේශ විනිමය අනුපාතයේ යම්කිසි ආකාරයක පවත්වා ගැනීම සඳහා අපි රුපියල් නිකුත් කරලා වෙළඳපොළට බලා ගන්නවා. හැබැයි ඒ වගේම තමයි අනිත් පැත්තේ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මකද ඕනට වැඩි රුපියල් වෙළඳපොළේ තිබුණොත් අනිත් පැත්තෙන් අපි කියන්නේ ඕපන් මාකට් ඔපරේෂන් සරහා ඒක යම්කිසි ආකාරයක මැනේජ් කරන්න ඕන. ඒක දීර්ඝකාලීන මුදල් ප්‍රතිපත්තියේ යම්කිසි පොලි අනුපාතය ටාගට් කරගෙන තමයි ඒක කරන්නේ. අනිත් පැත්තෙන් කරන්නේ විදේශ අනුපාතය ඒ පැත්තේ තියාගන්නවා. පොලි අනුපාතය කෙටි කාලීන පොලි අනුපාතය අපි කියමු 8.5-9.5 අපේ වින්ඩෝ එක. ඒ අතරතුර කොතනද අපි හිතන්නේ ෂෝට් ටර්ම් රේට්ස් තියෙන්න ඕන. ඒ රේට් එක තියෙන අනුව අපි ඕපන් මාකට් ඔපරේෂන් තුලින් කෙටි කාලීන පොලි අනුපාතය පාලනය කරනවා. අපි පාලනය කරන්නේ පොලි අනුපාතය සහ විදේශ අනුපාතය ඕපන් මාකට් ඔපරේෂන් කියන ක්‍රමවේදය තුලින්. එහෙම තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. Sri Lanka Business TV.